Hello, the I born. My head on either. I born. I born. Are we spinning it? I born, sir. I born, I born. The book cover in the book. Hari Maya Hari. I was going to the Ranjana Hiradine, Hari, BAQ Kaudi, Namgadi, the answer. The answer. But the answer would be Lenny? The happy guess at the day over under. Tricona Padama Kataga in it. Devini Pate Tricona Padama Katagara The other pretty little following with the tower, it will not be part of the whole year. The other following with the little day, Drawinum get a part of it. Drawinum. A better get to Takatara make it on a day to give it on him. Drawinum of Katara, what? I wish to name the Avisha Padak today. What am I getting ahead of it? Okay. Oh, what is then? Is it a good Jamit here? Is it a good Jamit or Tatu over there? In Ganahatan Usagara. මොකක්ද ඇහුන්නේ ඔයා ගීසති අපි මේ ගීසති වෙනකන් දැන් සති දෙක තුනක් තිස්සේ අපි ජාමිතිය ටිකක් කරානේ නේද ඒකේ මොනවාරි ගැටලු තියෙනවද කියලා මම අහන්නේ සර් කැඩි කැඩි ඇහෙන්නේ ඔයා ඉමායට මං කියන එක ඇහෙනවද ඔව් සර් Oh, I don't want to mention about your yam digger. Passing a net there. When I get to the other Ganahada and Berry, the other. Okay. Can I put it from Mandy Mataka to other day? ඇහෙනද හා ඒ කනෙක් රිමායගේ ඇහෙන නැති කතාවක් තියෙනවද කොහොමද ප්‍රශ්නේ මෙතන මේ දියංශ නේද ඉන්නේ මෙතන දියංශ මං හිතන්නේ මගේ කනෙක්ෂන් වල ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ගේ තමයි මොන හරි තිබ්බත් ගැටලුවක් තියෙන්නේ. මොකද මේ ඔන්ලයින් තාක්ෂණයට අවශ්‍ය කරන ප්‍රමාණයට ඒ අවශ්‍ය පාසුකම් සහිතව තමයි මේ පන්ති කරන්නේ. වෙන බාහිර ප්‍රශ්නයක් ආවොත් ඒ කියන්නේ කරත් එකේ ප්‍රශ්නයක් හරි වෙන මොන හරි වැස්ස නිසා ප්‍රශ්නයක් ආවොත් ඉතින් මේ මගේ කනෙක්ෂන් එක හොඳ තත්ත්වෙන් තියෙනවා. ඕගොල්ලන්ගේ කනෙක්ෂන් එක පිළිබඳ පොඩි
සමහර ඒක කැඩි කැඩි ඇහෙන ඉඳී ඉන්නේ කවුද මේ අපේ දියංශ නේද පුතේ ඔයා මේ කියන්න ඊයස මොකද තත්තේ වයි නියද පුතේ ජාමිතිය කොටස් ටිකට අර දැන් මෙහෙම පුතේ අපි දැන් මෙහෙම පන්ති කරගෙන යනකොට ඕගොල්ලන්ගේ තියෙන අදහස් මොනවද නේද ඊට පස්සේ ඕගොල්ලන්ට තේරෙන්න දැන් මොනවද කියන එක මම දැනගන්න ඕනේ ඒකට තමයි පුතේ දැන් ඕගොල්ලන්ට මේක කරගෙන යන්න පුළුවන් දැන් දොස්තර කෙනෙක් ගාවට ඕගොල්ලෝ ගියොත් දොස්තරට ලෙඩ ටික ඔක්කොම කියන්න එපා පුතේ නැත්නම් කොහොමද ආ බේත් දෙන්නේ නේද ඒ වගේ තමයි ගුරුවරයාට ඕගොල්ලන්ගේ තත්ත්වය පිළිබඳ අවබෝධයක් ගන්න උදේ ඕගොල්ලෝ කතා කරන්න ඕනේ කලු මොන මැසේජ් එකක් හරි දාන්න ඕනේ ඕගොල්ලන්ගේ තත්ත්වය මොකද්ද මේ කරන්න බෑ මේක කතා කරන්න බෑ මේව ඉර වෙනවා නේද එහෙම එහෙම ඒකම මේ ටික අපිට පුළුවන් කරන දේවල් තේරෙන වේගයේ මදි හරි අඩු හරි ඒ හැමදේම අපි කතා බහ කරලා තේරුම් ගන්න ඕනේ මොකද මේ තේරෙන නේද ඉතින් ඕගොල්ලන්ට මෙතෙන්දී අවස්ථාව දෙනවා මොකද කතා කරන්න පුළුවන් නේ බයික් එක විතරයි ඔන් කරගන්න ඕනේ පන්ති දිනන ගොඩක් වෙලාවට පස්සට හරි පත් වෙනවා කියන්න පුළුවන් මෙතනදී එහෙම වෙන්නේ නැහැ නේ. ඒසාව ඔයගලන්ට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි එද මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් හරි මට ඒක දැනගන්නවා නම් හොඳයි බ්‍රෝ. එතකොට ඔය විදිහට කතා කරන වෙලාවෙත් මම හිතනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයගලන් මේ යන විදිහට යන්න පුළුවන්. එතකොට ගියාම ඔයගලන්ට සියල්ල තේරෙනවා කියලා එහෙම හිතා යන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ සමහරට ඔයගලන්ට ප්‍රශ්නයක් තිබ්බොත් මම මේක දන්නේ නැතුව ඊට පස්සේ ඔයගලන්ට ටික දවසකින් අන්තිමට මොකද වෙන්නේ මාවයි පන්තියේ පාවෙන එක විතරයි වෙන්නේ නේද? ඉතින් ඊට වඩා හොඳයි අපි හොඳට තේරුම් අරගෙන මේ මෙතන මෙද ගැටමක් තියෙනවා මෙතන මේ ගැටමක් තියෙනවා ඒ නිසා අපි මේක සර්ගෙන් අහන්න ඕන දෙයක් අහන්න පුතේ මේ සිලබස් එක තුල තියෙන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් එහෙම නේද මොනවා ගැටමක් තියෙනවා මට ඒක කියන්න ඕනේ මට අනිවාර්යයෙන්ම හරි යාමිතේ තෝර ගැටලුවක් නැද්ද පුතේ अरे ද්‍රවමිනුම් පාඩම හරිද ද්‍රවමිනුම් පාඩම පටන් ගමු ද්‍රවමිනුම් මොනාර ගැටලුවක් තියෙනවා කියලා පුතේ පාඩම පටන් ගන්න කලින් අනිත් පාර පාඩමේ සර්ටිෆිකට් එක දානවා කිව්වා දාලා තිබ්බේ නෑ නේද සර් ජාමිට දාලා තිබ්බේ පුතේ ඔයා කී වසරද මම වසර සර් ඉමයි කීයේද 9 10ද 9 සර් අලාවෙ මම 10 ඩියුට් එක පුතේ දැන් මේ හරිද 9 ඩියුට් එක මම ලබසති අප්ලෝඩ් කරන අනිත් එක 10 ඩියුට් එක නම් දාලා තිනවා හරිද පුතේ මම 9 එක ඔයගලන්ට ලබසති දාන්නම් ඒකෙන් අපිට අලුත් පාඩමක් පටන් ගන්න ඒ කියන්නේ ඩොමිනම් පාඩමට අදාළව දැන් මේ පොතේ ඉවරයිනේ පුතේ දෙවෙනි අලුත් පොතේ ඉඳලා අපි ඩියුට් එක දාගෙන යන දිගටම හරියට පිළිවෙලට හරි හරි පුතේ අද ඕගලන්ට ඩොමිනම් පාඩම අපි පටන් ගන්නවා ඒකේ අපි කතා කරන පුතේ පරිමාව හා ධාරිතාව සම්බන්ධව හරි පරිමාව හා ධාරිතාව සම්බන්ධව රයිට් එතකොට මාතෘකාව වෙන ලියන්න පුතේ අද පරිමාව හා ධාරිතාව කියනවා
පරිමාවා ධාරිතාව හරි මට අවිෂ් කියන පුතේ පරිමාව කියලා කියන්නේ මොකද්ද කියලා දැන් දන්නවනේ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න දෙයක් නේ වචන නේද පරිමාව මොකද පුතේ පරිමාව කියන්නේ මොකද්ද පරිමාව කියන්නේ अवश्य रहने तो बुद्धे, right? इम्मा या मुकाद्दे बुद्धे परिमाव क्या ले? याम दया कावकाशे गन्ना इधर प्रमाणे? अन्ना हर, ओ, वस्तु कावकाशे गन्ना इधर प्रमाण डाब गिनो, इम्मा वस्तुए परिमाव किया ला, तेरा नहीं था, इम्मा वस्तुए परिमाव किया ला, याम वस्तु कावकाशे गन्ना इधर प्रमाण था अरे निरंजना कहूँ जा तो वट अपे दिहान से मैं पहेंद्री देखा था अब काशी का नहीं डर मारने उदाहरण के तरह भी आप तो मैं पुत्ते फारिमाव की ना अभी मैं पुत्ते नहीं दबे पुत्ते अब काशी का नहीं डर मारने अरे इधर आपने मैं के अभी आप तो राइट द मैं आप तो मैं के फारिमाव की ना मैं का अब काशी का नहीं डर मारने नहीं रुते इधर आपने ना एक फारिमाव ඒ අවකාශය ගන්න ඉද ප්‍රමාණය කියලා හඳුන්වන්න පුළුවන්. දැන් අපි උනත් අපේ පරිමාවන කොහොමද තීරණය කරන්නේ? දැන් අපි දැන් මේකේ හිස් අවකාශයද පුතේ මේ තියෙන්නේ? මේ අපි ඉන්න අවට හිස් අවකාශයද තියෙන්නේ? නෑ. මේ අපි ඉන්න අවට මොකද වෙලා තියෙන්නේ? තනිකරම වාතයෙන් පිරලා තියෙන පුතේ. ඒතකොට අපි වාතය පොඩක් එහෙට මෙහෙට කරලා අපි ඉඩක් හදාගෙන තියෙනවා. අන්න ඒක තමයි අපි හදාගත්තු ඉද ප්‍රමාණය තමයි අපේ පරිමාව වෙන්නේ. තේරෙන්නේ නේද? එහෙනම් අවකාශයේ ඕනම වස්තුවක අවකාශය ගන්න ඉද ප්‍රමාණයට අපි මොකක්ද ඒක? ඒකේ පරිමාව කියලා. හරි. පොඩ්ඩයි කියලා යන පුතේ චුට්ටක්. යන්න. යම් වස්තුවක් යම් වස්තුවක් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය යම් වස්තුවක් අවකාශයේ ගන්නා ඉඩ ප්‍රමාණය එම වස්තුවේ ධාරිතාව ලෙස හැඳින්වේ. එම වස්තුවේ ධාරිතාව ලෙස හැඳින්වේ. එම වස්තුවේ ධාරිතාව ලෙස හැඳින්වේ. යම් වස්තුවක අවකාශය ගන්න ඉඩ ප්‍රමාණය එම වස්තුවේ ධාරිතාව ලෙස හැඳින්වේ. හරිද? එතකොට අපි ගත්තොත් සෝරි අවකාශයෙන් ඉන්නවා ධාරිතාව නේ මුතේ පරිමාවලස හැදින්නේ සෝරි පරිමාවලස හැදින්නේ කියලා කියන්නේ ඒක වෙනස් කරගන්න පරිමාවලස හැදින්නේ මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරගන්න හදලා පුතේ ඒක ටිකක් කරපත් තියෙන පොඩ්ඩක් ඉන්න විනාඩියක් हेलो हाँ मटार स्क्रीन के बड़ा शेयर कर लो ओ ओ होस्ट डालो नहीं थे ओ क्लास की नहीं है होस्ट करने नहीं तो बड़ा स्क्रीन के शेयर हाँ हाँ अरे
එතකොට පුතේ දැන් අපි ගත්තාම ධාරිතාව කියන්නේ මොකද්ද? දැන් කතා කරන්නේ ධාරිතාව. දැන් පරිවාහ තමයි ඉස්සරම කිව්වේ මොකද අවකාශය ගන්න ඊට ප්‍රමාණය. හරිද පුතේ? right දැන් ධාරිතාව ගැන අපි කතා කරන්න යන්නේ. පුතේ මේ අහන්න. දැන් අපි ගත්තොත් මෙන්න මේ මේ වාජනය. හරි මේක. හරි එතකොට මේකේ ධාරිතාව කියන්නේ මොකද්ද? පුතේ මෙන්න මේ වාජනය සම්පූර්ණයෙන්ම පිරෙන්න. හරිද? සම්පූර්ණයෙන්ම පිරෙන්න දාන ද්‍රව පරිමාවට කියලා අපි මේ වාජනයේ ධාරිතාව කියලා. හරිද? එතකොට මේ අපි ද්‍රව දාන කොටේ හැඩය අනුව වෙනස් වෙනවා ඒකේ. අපි දාන වාජනය අනුව හැඩේ වෙනස් වෙනවා පුතේ. දැන් අපි උදාහරණයකින් අපි ගත්තොත් ඒක එහෙමයි. නේද? අපි ගත්තොත් ඊටස් මේ වගේ බෝතලයක් මේ වගේයක් ගත්තොත් පුතේ මේකේ හැඩය අනුව මොකද වෙන්නේ? ඒකේ දාන ද්‍රව පරිමාව වෙනස් වෙනවා. තේරෙනවද නේද? එතකොට අපි දාන ද්‍රව පරිමාව අනුව එතකොට ඒකේ ධාරිතාවත් වෙනස් වෙනවා. හැඩය අනුවත් වෙනස් වෙනවා. පැහැදිලි නේද පුතේ මගේ කියන කාර්තාව? ආ එළියන තරුවක් දාලා මෙන්න මෙහෙම යම් වාජනයක ධාරිතාව යනු යම් වාජනයක ධාරිතාව යනු යම් වාජනයක ධාරිතාව යනු එම වාජනයට අල්ලන ද්‍රව පරිමාවයි එම වාජනයට අල්ලන ද්‍රව පරිමාවයි මට මේ ස්කීන් එක ෂෙයා කරගන්න බැරි ප්‍රශ්නයක් තියෙන පොඩි තාක්ෂණික දෝෂයක් තියෙන තාම බලමු තාජුට්ටක් අපි ආයි කතා කරමු හලෝ ඔව් ක්ලාස් එකේ ඉන්නේ හරි කමනේ මම එහෙනම් අදටත් බෝඩ් එක පාවිච්චි කරගෙන යන්නම් දැන් මෙහෙමම මම හිතුවේ මෙතන අපි අද චුට්ටක් මේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඕගලන්ට දැන් ටික හදන්න මේක මට තාම දාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා මේ ආ දැන් හරි දැන් හරි right හොඳයි ඉතින් එතකොට යම් වස්තුවක පරිමාව කියන්නේ ධාරිතාව ගොඩනගා අපි ගත්තොත් මෙහෙම. ඉතින් ඔන්න දැන් මම අපි ගත්තොත් right. අපි ගමු මෙහෙම
මේ පුතේ අපි කියනවා මේකට අපි ගණකයක් කියලා කියමු. හරිද? මේ ගණකයක් පුතේ. එතකොට අපි මේ ගණකේ මෙහෙම ගත්තොත් පුතේ මෙන්න මෙතන තියෙන්නේ 1 සෙන්ටිමීටර්. හරිද? එතකොට මේ පළලත් 1 සෙන්ටිමීටර්. හරිද? මේකේ දිගත් 1 සෙන්ටිමීටර්. කොහොම කියලා ගත්තොත් ඔයා දන්නවා මේකේ පරිමාව පරිමාව සමානයි මොකද පුතේ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස නේ මේ පරිමාව ගැන දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උසනේ ඔගොල්ලෝ ඒක දාන්නවා හරිද එතකොට බලන්න දැන් ඊට පස්සේ පුතේ මේකේ දිග සෙන්ටිමීටර් 1යි වැඩි කිරීම පළල සෙන්ටිමීටර් 1යි වැඩි කිරීම උසස් සෙන්ටිමීටර් 1යි හරි එතකොට මේකේ උත්තරේ වෙන්නේ පුතේ එහෙමනම් 1යි ඝන සෙන්ටිමීටර් කියලා ඝන සෙන්ටිමීටර් 1යි ඝන සෙන්ටිමීටර් කියලා හරිද රයිට් හොඳට මතක තියාගන්න පුතේ මෙන්න මේ වගේ සෙන්ටිමීටර් එකක් දිග එකක් පළල එකක් උස ඝනකයක් අපි සැලකුවාට පස්සේ හරි මේකේ පරිමාව ඝන සෙන්ටිමීටර් 1යි කියලා ගන්නවා නේද හොඳට මතක තියාගන්න මෙන්න මේ ඝන සෙන්ටිමීටර් 1ක ප්‍රමාණය තමයි පුතේ මිලිලීටර් එකක් කියන්නේ. ඒ කියන්නේ පුතේ ඝන සෙන්ටිමීටර් 1 ඝන සෙන්ටිමීටර් 1 සමානයි පුතේ මිලිලීටර් 1කට මිලිලීටර් 1කට. රයිට් මේක ඔයගොල්ලෝ නම් හොඳටම දැනගත යුතු කාරණාවක්. ඝන සෙන්ටිමීටර් කියන්නේ මිලිලීටර් 1ක්. පැහැදිලිද පුතේ? රයිට්. ඔන්න ඔක රූප සටහන ඇතුළත පුතේ දැන් ඔක ටග් ගලවලා පුතේ ලියාගන්න. පුතේ මෙහන්න දැන් එතකොට ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිලීටර් 1යි ඈ මිලිලීටර් 1යි රයිට් එහෙනම් ඝන සෙන්ටිමීටර් දෙකක් කියන්නේ ඝන සෙන්ටිමීටර් දෙකක් කියන්නේ කොච්චරද මිලිලීටර් මිලිලීටර් දෙකක් නේ රයිට් ඊට පස්සේ අපි ගමු ඝන සෙන්ටිමීටර් 10ක් කියන්නේ කොච්චරද මිලිලීටර් 10යි මිලිලීටර් නේ රයිට් ඝන සෙන්ටිමීටර් 10 කියන්නේ 10 මිලිලීටර් අපි ගත්තා ඊට පස්සේ ඝන සෙන්ටිමීටර් අපි ගමු 100ක් කියන්නේ මිලිලීටර් 100ක් පැහැදිලිද පුතේ ඔය කතාව රයිට් ඊට පස්සේ අපි ගත්තොත් ඝන සෙන්ටිමීටර් 1000ක් කොච්චර මිලිලීටර් මිලිලීටර් 1000යි මිලිලීටර් 1000යි නේ රයිට් ඔන්න කතාව පොඩ්ඩක් පැතිලි ලියා යට ලියාගන්න පුතේ ඔය ටිකක් යට ලියාගන්න ගන්න සෙන්ටිමීටර් එකක් මිලිලීටර් එකක් දෙකක් කියන මිලිලීටර් දෙකක්
දැන් 10ක් කියන මිලිලීටර 10ක් 100ක් කියන මිලිලීටර 100ක් 1000ක් කියන මිලිලීටර 1000ක් දැන් මම ඊට පස්සේ චුට්ටි කතාවක් කියා දෙන්න හදන්නේ ඔයගොල්ලන්ට ඕක ලියාගෙන ඉතකම් මම දැන් පුතේ ඔන්න ආයේ තව ඝනකයක් ඇඳලා. හරිද? රයිට්. ඇඳලා පස්සේ දැන් ඔයගොල්ලන්ට පේනවා මම මෙන්න මෙතන පුතේ ලියනවා 10 සෙන්ටිමීටර කියලා. මෙතන ලියනවා 10 සෙන්ටිමීටර කියලා. අර මෙතන ලියනවා මම 10 සෙන්ටිමීටර කියලා. හරිද? රයිට්. මෙහෙම ලිව්වට පස්සේ දැන් මම මේ කලින් ලියපු දේ සුට්ටක් අකලා දාන්නම් ඒක එතකොට බලන්න පුතේ මේකෙත් මම අපි පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස කියලා ලියනවා ඈ හරි ඊවල මාසේ ඔයා දන්නවා පුතේ මෙතන දිග කියන්නේ 10 සෙන්ටිමීටර ඈ වැඩි කිරීම පළල කියන්නේ 10 සෙන්ටිමීටර වැඩි කිරීම උස කියන්නේ 10 සෙන්ටිමීටර හරි එතකොට බලන්න 10 වා 10යි එතකොට මේ බිංදුව තියෙනවා 10 න් වැඩි කරාම මේ තව බිංදුවක් තියෙනවා තවත් 10 න් වැඩි කරාම තවත් බිංදුවක් තියෙනවා ඔන්න ඝන සෙන්ටිමීටර 10 කියලා ආවා ඒකේ පරිමාව ඝන සෙන්ටිමීටර 10ක් කියන ඕගොල්ලෝ දන්නවා ලීටර් 10 මිලිලීටර් 10යි ඔයා දන්නවා මිලිලීටර් 10ක් කියන්නේ ලීටර් 1යි ලීටර් 1යි හරි ඔන්න ලීටර් එකක ප්‍රමාණය. දැන් ඔයාලට කියන්න පුළුවන් නේද පුතේ? මෙතන සෙන්ටිමීටර් 10ක් දිග, 10ක් පළල, 10ක් උස. ඔගොල්ලෝ දැන් අටි රූල අතේ තියෙනවනම් පොඩ්ඩක් අතතර කල්පනා කරන්න පුතේ. 10ක් දිග, 10ක් පළල, 10ක් උස ඝනකයක්. මේ ඝනකයක ප්‍රමාණය තමයි ලීටරයක් කියලා කියන්නේ. අටි රූල ගත්තා නම් අතන ඔගන්ට ඒ ප්‍රමාණය හිතා ගන්න පුළුවන්. දැන් ලීටර් එක ප්‍රමාණය ඔගන්ට හිතා ගන්න පුළුවන් පුතේ. ලීටර කියන්නේ එතකොට එහෙනම් සෙන්ටිමීටර් 10ක් දිග 10ක් පළල 10ක් උස ප්‍රමාණය පැහැදිලි නේද මුදේ? right එහෙනම් මේ රූප සටහන හදන දැන් මේ බෝඩ් මේ ඔයගොල්ලන්ගේ white board එකේ තියෙන ටිකක් ලියා ගන්න. හරිද? හරි ඉක්මන් කරන්න. දැන් ඔයගොල්ලන්ට මම හිතන්නේ අර මම සාමාන්‍ය board එක පාවිච්චි කරාට වැඩිය මේ digital board එක පාවිච්චි කරනකොට ඔයගොල්ලන්ට ගොඩක් වෙලාවට පහසු ඇති ඉලක්කම් පැහැදිලිව පේනවා නේද මුදේ? දැන් තාම අර මේ අකුරු ටික තාම ලස්සනම නැහැ. ඔබත් මගේ අකුරු ලස්සන නෑ පුතේ ඒක ඔය ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම් සාමාන්‍ය ඔයගොල්ලන්ට ගොඩක් පැහැදිලි මම හිතන්නේ හරි හදන්න
හොඳයි. ඒක ලස්සන ලියාගත්තනේ පුතේ. හරි. ඔව්. 3 cm 10 දිග 10 පළ 10 කුස ප්‍රමාණයක් ලීටරයක් කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේ පුතේ. හරි. මම හිතනවා නම් ලියලා ඉවරයි කියලා මම මකන්නද මේක නේද? හා සර්. හරි. හා සර්. දැන් එහෙනම් ඔගොල්ලෝ දන්නවා පුතේ දැන් මෙහෙම right ඔගොල්ලෝ දන්නවා එහෙනම් දාහක් කියන්නේ ඈ दाहाय मिलीलीटर की अन्य ओगुर दानना वा लीटर रेखा है इधर राइट इधर कोटे व्याध दानना है ना जिधर हाय मिलीलीटर की वो लीटर देखा ही नहीं नहीं दे लीटर देखा ही हरे इधर व्याध तियाते है कि दे इधर स्पंसी ये मिलीलीटर क्या ने कुछ रात के लीटर ऐसे क्या ने बन මිලිලීටර 1.5 කින් ලීටර කොච්චරද ලීටර වලින් විතරයි අහන්න මම උත්තරේ කියලා දෙන්න ලීටර 1.5යි ඔව් මොකද වෙන්නේ අපි 1000ෙන් බෙදන්න ඕනේ 1000ෙන් බෙදුවා අපිට එන උත්තරේ මොකද මෙතේ 1.5යි ලීටර කියලා මේක සරල පොඩ්ඩක් බෙදන්න දෙයක් නේද රයිට් එතකොට ලීටර 2750යි කිව්වොත් මිලිලීටර 2750යි කිව්වොත් ලීටර කොච්චරද ඉමාය කියන් लीटर देखाई दशम हाथाई पाहा ओ देखाई दशम हाथाई पाहाई लीटर रे अठे हम आपी डॉगलान ने किया ना बोलूँगा हरे तो वो छुट्टा लिया करने में डाक गाला හරි සර් හොඳයි දැන් මම යටින් රූපයක් දානවා හරිද ඉවරයි සර් හොඳයි දැන් මම යටින් රූපයක් දානවා ඔයගලන්ට ඒ රූපය ඇඳ ගන්න ඕන ඔයගොල්ලෝ right ඉතින් මේකේ 15 cm මෙතන පුතේ 6 cm අද මෙතන පුතේ 12 cm හරිද රයිට් මේකේ පරිමාව ලීටර වලින් මට කියන්න දැන් පුළුවා ඔයාලට මේ වාජනයේ පරිමාව ලීටර වලින් කියන්න देखो पटांगण में परिमाव समानाय दिग वेडिगिरीम पलल वेडिगिरीम उसने नेद इधर ना पर दिग ज्ञान पुते
15 සෙන්ටිමීටර. වැඩි කිරීම බලන කියන්නේ 6 සෙන්ටිමීටර. උස කියන්නේ 12 සෙන්ටිමීටර්. දැන් එතකොට මේකේ උත්තර ඔයගොල්ලෝ හොයන්න ඕනේ. එතකොට 15 6ක් කියන්නේ 90යි. ඒක වැඩි ගන්නුනේ අපි 12ෙන්. නේ දෙකෙන් වැඩි කරාම මෙතන බිංදුවයි පුතේ 18යි. දනුවලින මෙතන බිංදුවයි. මෙතන නවයනේ. එතන අපිට එනවා 0.8යි 10යි. එතකොට මෙතන උත්තරේ කියන පුතේ 1080 ඝන සෙන්ටිමීටරනේ. රයිට්. එතකොට ලීටරුත් 1080 මිලිලීටරනේ. රයිට්. එහෙනම් ලීටර කීයද පුතේ? 1000 බෙදුවම කීයද පුතේ? 1.08යි ලීටර්. උත්තරය ආද පුතේ ඔයගලන්ට? කෝ? ආවා සර්. ආවනේ හොඳයි. හරි මම තව ගානක් දානවා එනම් ඕන අත්පොතේ පුතේ නම් පුනරීක්ෂණ අභ්‍යාසෙ ගොඩක් වැඩ තියෙනවා right මේක පරිමාව දීට වලින් හොයන්න ඉවරයි සර්. හොඳයි. කීයද උත්තරේ? දහයයි ලීටර්. දාදා දෙන්නේ මෙතනට. ගණ සෙන්ටිමීටර 10000 නේද? ඒක 10000යි මිලිලීටර් නේද? රයිට්. ඔව් සර්. ඊට පස්සේ අපි 10000 බෙදුවාම 10යි ලීටර් ගිනේනවා. නැදිරිත් දැන් ඒක රයිට්. ඒ වගේ ගණක් ආවද දැන් ඕනේ කියලා හදන්න බලුවා නේ පුතේ. right එතකොට ඔයගොල්ලන් නව එක අභ්‍යාසය ලේසියෙන්ම හදන්න පුළුවන් ඒ කතාවත් එක්ක හරිද right දැන් ලියමු අපි ගානක් උදේ මෙන්න මෙහෙම ලියන්න සම්බ චතුරස්‍ර හැඩති සම චතුරස්‍ර හැඩැති පතුලක් සහිත
වාජනයක පතුලේ වර්ගඵලය वर्ग सेंटीमीटर दिशे विभाग में पतले वर्ग पाले वर्ग सेंटीमीटर दिशे विभाग में पतले वर्ग बल दिशी विभाग यही जलय यही जलय तुने दशम है लीटर पूर्वा दिवेना लीटर तुन दशम है पूर्वा तिबेना राइट अलेन प्रश्न पुते जल मट्टमे उस सोयान्न अरे देवनी प्रश्न है बाजने उस सेंटीमीटर विसी हाथर नाम बाजू से सेंटीमीटर विसी हाथर नाम यही दारिता आवें तुनिन देगा यही दारिता आवें तुनिन देगा पिरी ऐति बाबा पेनवान ने ඒ ධාරිතාවෙන් තුනෙන් දෙකක් තුනෙන් දෙකක් ඉරි ඇති බව වෙන්වන්න දැන් ජලයේ බිරලා තියෙනවා හරිද රයිට් දැන් ගන්න හදන්න पतुले वर्ग पाले अपने दिए दिन समझे तो राष्ट्र हैडे एक्टी ने तो र पतुले वर्ग पाले अपने दिए दिनों किए थे मैंने पतुले वर्ग पाले अपने दिए दिनों वर्ग सेंटीमीटर किया था
अभी दे मेक उसे दाने नहीं नहीं उसे दाने ना पिए के एक्स किरा दाव अरे जालमाट्टे में उसे दें दाने थी ना पिए एक्स किरा दागा था देखिए ना पिए वैनों ने जालमाट्टे में उसे दें ओबरो दानों में जालम जालम पारिमाव समान है बुते पातुले वार्ग पाले वैडिकीरी उसे के लगे अन्नत पुलवा कहे दिगे वैडिकीरी पाल गया ने पातुले वार्ग पाले ने नहीं दे नोटे जब यह दानवा में तोड़ में के पारिमाव में हम पारिमाव दें अभी बी के लगा तो तमाने तुलना इधर शम्मा हायाई लीटर ने अरे तोड़ मिलीलीटर ना कोचर में के दाहिंगे लिखना तुंदा सायसी याई मिलीलीटर ने राइट इन्हें गाना सेंटीमीटर कोचर है तुंदा सायसी याई गाना सेंटीमीटर की लगी अन्ना पुलवा गाना सेंटीमीटर तुंदा तुंदा सायसी है समान है पतले वर्ग वाले क्या ने देसी है विशिप्पा हाई गाना सेंटीमीटर नहीं तो बैडी केरी में उसे क्या ने एक्स अर्थ राय दम में देखते हैं मुझे देसी है विशिप्पा हैं बेदुआ में बेता देसी है विशिप्पा हैं बेदुआ में बेता देसी है विशिप्पा हैं बेदुआ ऐसे बेदुआ हम याद आना वेतन මේ 225ට මේ 225 කැපෙනවා ඒක පිටර වෙන x විතරයි මේ දැන් මේක 225 මේ දන්න ඕනේ හරි හරියට බෙදෙනවද දන්නේ නැහැ අපි බලමු මුලින්ම බෙදලා තුන්දා 600 225 මෙතනට 1යි නේ මෙතනට නේ ඒතකොට 225යි අඩු කරනවා අපි එතකොට මෙතන 10යි 5යි පුතේ තියෙන්නේ 5න් දෙකක් කියන්නේ 3යි මෙතන තියෙනවා එකක් නේ ඊටස් අපි මේ බිඳුව ගන්නවා මෙතනට අපි මේකට 225 කීයද 250 වනම් අපි නිකමට 6යි කියලා දාගමු आप इन्हें तो करोगे नहीं अदागन ये गाँव के नंबर तानी का तलवार बैठना होगी सर देवनी प्रश्न में पढ़ाई की याना बोलूं आंधे हैं देवनी प्रश्न क्या ना बोलते हैं यान में ना हमें बाजने उसे सेंटीमीटर विषय हाथ रहना हम अरे बाजने उसे सेंटीमीटर विषय हाथ रहना हम यही दारिता आवेन तूने इन देखा जालेन पीरी ऐसी बहुत बैंडा जालेन पिरी ऐति बाव पेन्नान
ඒක උත්තරේ ගන්න කොහමද පුතේ ඒක උත්තරේ කොහමද ගන්න දැන් මම මේ ටික මකන්නද හරි මෙන්න මේ ටික මකනවා මම දැන් සර් 24 වැඩි කිරීම 3න් 2 අ 24 වැඩි කිරීම 3න් 2 කිව්වොත් උස වැඩි කිරීම 3න් 2 කියලා කියන්නේ ඕ ඔය එතකොට 16 එනවා ඕ ඕ ඒත් හරියද නේද උස එතකොට පතුලේ වර්ගඵලයේ කොහොමද සමාන නිසා ඒත් හරිය උත්තරේ මුදී එහෙම කිව්වත් උත්තරේ හරි ඒක ඉතින් වචනේ පොඩ්ඩක් පැහැදිලිව ලියන්න ඕනේ නේද රයිට් පතුලේ වර්ගඵලයේ දෙසිය විශ්වාවයෙන් උසින් 3න් 2ක් පිළිඇති බව කියලා අවසානයේ ලියන්න හරිද පුතේ හැමෝටම තේරුණාද ඒක තේරුණා සර් හරි අනිත්තර ගැලුවා නැද්ද පුතේ රයිට් එහෙනම් මම එනම් ඒ ගානේ ඉමයි තේරුණාද පුතේ දැන් ඔයා දන්නවනේ මෙතන හරි භාජනයේ උස උස සමානයි 24 සෙන්ටිමීටර් හරිද රයිට් එතකොට ජලය පිරී ඇති ප්‍රමාණය 24 වැඩි කිරීම 3න් 2යි කියලා ගත්තොත් ඒක සෙන්ටිමීටර් 16 කියලා එනවනේ අපි උත්තරේ හරිනේ 3ව 3ව මෙතනට පුතේ 24ට හරියටම 8යිනේ 8 වරක් දෙකියද 16 සෙන්ටිමීටර්නේ හරි ඊළඟට යටින් දිනන පුතේ මේ අනුව භාජනයෙන් 3න් 2ක් පිරී 3න් 2ක් කියන සෙන්ටිමීටර් 16කි එනම් භාජනයෙන් 3න් 2ක් පිරී ඇත එහෙම කියලා වුණා හරි පැහැදිලි පුතේ ඒ අනුව භාජනයෙන් භාජනයේ උසෙන් 3න් 2ක් යන සෙන්ටිමීටර් 16කි එනම් සෙන්ටිමීටර් 16ක් උසට ජලයෙන් පිරී ඇත පැහැදිලි නේද ඒක තමන් වචන වලින් ගලපලා ලියා ගන්න ඕකේ රයිට් අපි එහෙනම් ලියන්න මාතෘකාව පුතේ ලීටර් හා ඝන මීටර් අතර සම්බන්ධය ලීටර් හා ඝන මීටර් අතර සම්බන්ධය अरे बाल बोलते मैं के राइट वाड़ा बेना बोलते माम मैंने मैं मीटर रेखाएँ की लगाना दीगर हर द पालनात मैं के मीटर रेखाएँ की लगाना हर द उसात मैं के मीटर रेखाएँ की लगाना हर द इधर मैं के वाड़ लिया ना बोलवाम बोलते පරිමාව සමානයි 1 මීටර වැඩි 1 මීටර නේ ඉතල කොච්චරද උත්තරය ඝන මීටර 1 මේකේ පරිමාව හරිද හරි මේක තව ක්‍රමයක ලියන්න පුළුවන් අපිට මෙන්න මෙහෙම ඒකෙත් පරිසමානයි දිග වැඩි පළල වැඩි උසනේ හරි රයිට් ඔයා දන්නවා මෙතන මීටර එකක් කියන්නේ පුතේ මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක් නේ නේද එහෙනම් මෙතනත් මීටරයක් කියන්නේ සෙන්ටිමීටර 100ක්
මෙතන මීටරයක් කියන්නේ සෙන්ටිමීටර් 100ක් නේද රයිට් එහෙනම් අපි දිනන මෙතන දිග කියන්නේ CI CM වැඩි කිරීම පල්ලල් CI සෙන්ටිමීටර් උසත් CI සෙන්ටිමීටර් නේ එතන වැඩි කරාම පුතේ අපිට එනවා මෙතන 1.1 2 3 4 5 මෙතන 2යි මෙතන 2යි මෙතන 2යි ඔක්කොම 0.6යි ඔන්න ඝන සෙන්ටිමීටර් හයිද රයිට් ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් මෙතන මිලිය ලක්ෂයක් නැත්නම් මිලියනයක් කියනවනේ එතකොට එන මිලිලීටර කොච්චරද පුතේ එනවා මිලිලීටර කොච්චරද ලක්ෂ 10ක් නැත්නම් ඒත් මේක මිලිලීටර නේ හරි රයිට් ලීටර කොච්චරද පුතේ එනවා कल्पना करो ඔගොල්ලන්ගේ ගෙදර මීටර එකක් දිග මීටර එකක් පළල මීටර එකක් උස ටැංකියක් බැන්දොත් හරිද සිමෙන්ති ගලෙන් හරි මොකකින් හරි ටැංකිය බැන්ද කියලා දැන් ලොකෝ බැන්දොත් ඒකට අල්ලන ජල ප්‍රමාණය කොච්චරද පුතේ ලීටර 1000ක් මීටර එකක් දිග මීටර එකක් පළල මීටර එකක් උස ටැංකියක් බැන්දොත් පැහැදිලි නේද තේරුණාද නිල්චාන් තේරුණාද ඔයාලට තේරුණාද පුතේ ඉවරනා ඉවරයි කියලා කියන්න
පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස දිග සෙන්ටිමීටර් 100යි පළල සෙන්ටිමීටර් 100යි උස සෙන්ටිමීටර් 100යි එතකොට වැඩි කරාම මොකද අපිට එනවා ඝන සෙන්ටිමීටර් මිලියනයක් එතකොට ඒකේ මිලිලීටර මිලියනයයි ඒ කියන්නේ 1000 බුදුම් ලීටර් මිලි 1000යි ඝන සෙන්ටිමීටර් 1 ලීටර් 10යි කියලා අපිට එනවා හරි සර් හොඳයි मकान देना मैं प्रश्न लिया ना देना प्रश्न लिया ना दिगा दिगा सेंटीमीटर मीटर देखा दिगा मीटर देखा पालन मीटर आक उसे मीटर एक दशम पहा उसे मीटर एक दशम पहा टैंकिया संपूर्ण पेरीमीटर ऊ टैंकिया संपूर्ण पेरीमीटर දැමිය යුතු දැමිය යුතු ද්‍රව පරිමාව සොයන්න रूप सरना පල්මා ලීටර් කියද කියලා මට කියන්න ඕනේ
උත්තර කියදමු දෙ උත්තරේ අපිට ඒකට වන්න පරිමාව දිග තියෙනවා පල්ල තියෙනවා උස තියෙනවා දිග 2 මීටර 2යි පල්ල මීටරය උස 1.5යි නේද එතන අපිට ඒක ලියන්න පුළුවන් පුතේ දෙවරක් එක දෙකයි දෙකේ 1.5 දෙයක් කියන්නේ කියන පුතේ 3යි මීටර ඝන මීටර 3යි ඝන මීටර කියන එනවා සෝරි ඔව් පරිමාවනේ ඝන මීටර 3ක් ඔයා දන්නවා ඝන මීටරයක් කියන්නේ 1000 නං ඝන මීටර 3ක් කියන්නේ කොච්චරද ලීටර ලීටර කීයද ලීටර 3000ක් නේද ලීටර 3000යි කියන උත්තර එක නේද දැන් දැන් අර දැන් දැන් පුළුවන් තමයි මෙහෙම කරන්නේ අපිට පුළුවන් ඕනනම් මෙහෙම හදන්න අපි ගම මෙහෙම 2යි කියන්නේ 200යි 1යි කියන්නේ 100යි 1.5 කියන්නේ 150යි හරිද ඔරි ඔක්කොම වැඩි කරනවා ආ එතකොට මෙතන වැඩි කරාම පුතේ මෙතන අපි 100 වැඩි කරනකොට 200 වැඩි කරමු 150 නේද එතකොට 30 වැඩි කිරීම මෙතන බිංදු දෙකක් තියෙනවා තව අතන බිංදුවක් තියෙනවා තාවෝ බිංදු දෙකක් දානවා නේ ඔන්න ඔක්තර කියලා දෝනේ තාවෝ 1000 බිංදු එතකොට මේක තමයි මිලි ලීටර හරිද ඉතින් 1000 බිංදු මේ බිංදු තුන කැපුවාම ඔන්න ලීටර 3000යි කියනවා ඉතින් 3000යි කියලා එහෙමද යන්න පුළුවන් නේද නමුත් අපි අරන් දින ක්‍රමය හරි නේද ලීටර 3000 කියන එක හරි මෙතන ක්‍රමය පැහැදිලිද පුතේ හොඳයිනේ අපි තව ගානක් හදමු ලියන්න බේලුම් තටාකයක දිග මීටර් 30ක්ද පළල මීටර් 20ක්ද ගැඹුර මීටර් 2ක්ද වේ සර් ආයෙත් කියන්න බීරුම් තටාකයක දිග मीटर 30යි පළල මීටර් 20යි උස 2යි මීටර් වේ right පළවෙනි ප්‍රශ්නේ තටාකයේ ධාරිතාව සොයන්න तटाके धारिताव राइट देवी प्रश्न मीटर 1.5 उसट जले पुरवायत्नम අඩංගු ජල පරිමාව සොයන්න අඩංගු ජල පරිමාව සොයන්න අඩංගු ජල පරිමාව සොයන්න දෙවෙනි ප්‍රශ්නය පිහිනුම් තටාකයේ සම්පූර්ණයෙන් ජලයෙන් පිරීමට තව කොපමණ ජල පරිමාවක් දැමිය යුතුද?
ඔයගොල්ලන්ට මම දෙනවා විනිත්තු තුනක විතර කාලයක් අපිට අග්ගලා දොමු. හරි දැන් බලමු අපි එනම් හොඳයිමයි ඉවරයි මේකේ මුලින්ම ධාරිතාව හොයමු නේද ධාරිතාව එතකොට බලන්න මෙන්න මෙතන 30 මීටර් ඈ එතකොට පළල 20 මීටර් ඈ उस अभी दिक्कत ही मीटर होगा दिन तो मेरे दाग दावे ने मुझे दिक्कत सॉरी अपने ये दिने ये नहीं है ये मीटर वैटिंग के लिए वो पाला बीसाई मीटर वैटिंग के लिए उस दिक्कत ही मीटर ने आई तो कौन बीता वैटिंग कराम बोलते
අපිට ඕනම් පුළුවන් මෙතන මුලින්ම තුන් මෙතන තුන් වරක් දෙක හයයි වරක් දෙක 12යි කියලා ලියනවා. බිංදු දෙකක් වෙනවා තව එනම් 1200යි මොනවද ඝන මීටර 1200 කියලා එනවා. හරිද? එතකොට මේකේ මොනවද මේ ධාරිතාව. හරිද? ඒ කියන්නේ ටැංකියේ ධාරිතාව ඝන මීටර 1200යි. හරිද? ඊට පස්සේ අපිට කියන අහන්න මොකද්ද පුතේ? මොකද්ද අපෙන් අහන ප්‍රශ්නය? තැංගේ ධාරිතාව නේම ඒතකොට උඩටගේ ධාරිතාව හැමෝ ඊට පස්සේ මොකද වෙන්නේ ජල පරිමාව කොච්චරද කියලා අහනවා ජල පරිමාව අපි මම මේක මෙතන ලියන්නම් පරිමාව සමාන ඒ දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උසනේ right ඒ දිග කියද පුතේ ඒතකොට මේ 30 මීටරම තමයි लीटर මේක ලීටර ඝන මීටරයක් ලීටර 1000ක් මේක 1000න් වැඩි කරා පුතේ ලීටර එනවා කීයද පුතේ ලක්ෂ 9ක් ලීටර නම් ලක්ෂ 9ක් එනවනේ right එතන මෙතන ආ පුතේ ලීටර කීයද පුතේ මේක ආපෝ අපි 1000න් වැඩි කරාම ලීටර ලක්ෂ 12ක් එනවා ලක්ෂ 12ක් එනවා ලීටර නේ right ඒ විදිහට එනවා බිරුම් තටාකේ අඩගු ජල පරිමාව ලීටර කීයද? ඒක ලීටර ලක්ෂණ 9යි. හරිද? ඊට පස්සේ සම්පූර්ණයෙන් බිරුම් තව කොපමණ ප්‍රමාණයක් ඕනද කියලා අහනවා. එහෙනම් මොකද ගන්නවද මේ? තව අවශ්‍ය ජල පරිමාව මොකද ගන්නවද අපි? මෙන්න මේ 12න් ලක්ෂ 12න් අඩු කරලා ලක්ෂණ 9ක් ලීටර. නේද? ඒකට අඩු කරාම අපිට එනවා කියද පුතේ? අඩු කරාම අපිට එනවා කියද පුතේ? ලක්ෂ 3ක් තව ලීටර දාන්න ඕනේ. ලීටර ලක්ෂ 3ක් දාන්න ඕනේ. මොකද සම්පූර්ණයෙන් ජලයෙන් පිරෙන්නේ. ඔක්කොම අර ගියා ඉන්නවද? අවුල්ද ඔක්කොම හරි සර් හොඳයි දිල්ෂාන් 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 ඇඩ් වෙලා ඉන්නවා මට කතාන්න ඇහුණම නෑ අද දවසට කියලා පුතේ මොකද අත්තේ දිල්ෂාන් right ඔලේ අපි තව ගානක් අදමු හරි දැන් පළවෙනි ඊගාව ප්‍රශ්නය ඊළඟ ප්‍රශ්නය යන්න ධාරිතාව ධාරිතාව ඝන මීටර් 6.5ක් ලෙස සකස් කළ ටැංකියක
සම්පූර්ණයෙන්ම තෙල් ගබඩා කර ඇත. මෙමගින් ලීටර් 850 බැගින් වූ බවුසර් 8කට ජලය තෙල් පිරවිය යුතුය. එම ජල ප්‍රමාණය ප්‍රමාණවත් වේද? හේතු සහිතව සොයන්න. හේතු සහිත පහදන්න. ධාරිතාව කීයද? 6.5 ඝන මීටර. ඝන මීටරද සර් ලීටරද? ඝන මීටර. දරදා 6.5 නම් ඝන මීටර්. ඒක ලීටර් ගන්න අපි 1000 වැඩි ගන්න බෑ. ඒතකොට කී දෙනේ ලීටර්? 6500යි ලීටර් ගණනනවා. ඒක මතක තියාගන්න ඕනේ. ඝන මීටර් ලීටර් ගන්න 1000 වැඩි කරා. හරි. ඒතකොට ඊට පස්සේ බවුසර් එක ධාරිතාව. බවුසර් එක ධාරිතාව. කීයද? ලීටර් 850යි. ඊට පස්සේ අපි හොයනවා බවුසර් 8ක ධාරිතාව. 850 ලීටර් වැඩි කරනකොට අපි 8 බින්දුවයි අතරේ බින්දුව 4ක් ඉතුරුනේ. ඊට පස්සේ මේක වැඩි කරාම පුතේ 64යි 4යි 68යි 8 න් දාන්නවා කියද පුතේ 6800ක් වෙනවා. රයිට්. ඊමයි උත්තරය ආවද? ඔය දින උත්තරය ආවද පුතේ? ඔව් සර්. ඔව්. දවල්ට මේනවා තැන්කිය ධාරිතාව 6500යි. නමුත් බවුසර් අටට මේනවා 6800ක් ලීටර්. එහෙනම් ප්‍රමාණවත්ද පුතේ? ප්‍රමාණවත්ද? නැහැ. නැහැ. එනකොට ලියන්න මොකද්ද? තැන්කිය ධාරිතාව තෙල් ධාරිතාව 6500යි. නමුත් බවුසර් අට සඳහා 6800ක් වෙන බැවින් ප්‍රමාණවත් නොවේ කියලා ඒ වගේ වචන වලින් විස්තර කරලා ලියන්න ඕනේ. පැහැදිලිද? හරි ලියන්න.
හොඳයි. නිවැරදි හරිද? Right. ඊළඟ ගාන. යන මීටර් එකමාරක් පළල මීටරයක් උස ආ මීටරයක් පළල සොරි දිගේ එකමාරයි පළල එකයි උස එකයි හොඳයි දිගේ එකමාරයි පළල එකයි උස එකයි මීටර හොඳයි රයිට් ගණකාබ හැදෙති ඇංකිය ගණකාබ හැදෙති ඇංකිය සම්පූර්ණයෙන් ජලයෙන් පිරී තිබේ නම් සම්පූර්ණ පිරී තිබේ කියලා කියන්නේ මොකද? සම්පූර්ණයෙන් පිරී තිබේ. දැන් මේක තියෙන හිරේ කියලා හිතන්නකො පුතේ හරි හිරේ තියෙන දැන් ඔය ඔක දන්න හිරේ තියෙන වගේ ටැංකියි. හරිද? හිරේ තිබේ. හිරේ තිබේ. ඊට පස්සේ ලියන්න x ඉර කරවක සඳහා x ඉර කරවක සඳහා ලීටර් දිනකට ලීටර් 150ක් අවශ්‍ය නම් දිනකට ලීටර් 150ක් අවශ්‍ය නම් එම ජල ප්‍රමාණය සිර කරුවන් කී දෙනෙකුට සෑහේද right අගල ගන්න දන්න පුතේ නම් උත්තරේ धारितावे අපි එකම අරගෙන 1.5 කියලා දැනේ 1.5 මීටර් වැඩි 1 මීටර් වැඩි 1 මීටර් නේ ඒ වැඩි ඔක්කොම වැඩි කරා පුතේ 1.5 ඝන මීටර් ඔගේ 1000 වැඩි කරා ලීටර් ගන්න නේ ඔගේ පුතේ 1000 වැඩි කරා 1500යි ලීටර් නේ ටැංකිය දාලා ලීටර් 1500යි හරිද රයිට් එතකොට සිර කරුවෙකුට අවශ්‍ය ප්‍රමාණය 1 आये कुट्टे कुछ रहना तो बताए एक सी ये पनाह है लीटर रहना नहीं तो राइट
එනම් මිනිසුන් ගණන මිනිසුන් ගන්න කියලා බලන්න මොකද වෙන්නේ පුතේ අපි 1500යි ලීටර් මෙදෙන පුතේ 150යි ලීටර් වලින් මෙදුහා අපිට එන පුතේ මේ ලීටර් කයි වෙනද මිනිස්සු වලට ලීටර් වෙන්නේ නැහැ නේ මේ විතර විතර ගැවෙන පුතේ 150 මෙදුහා 10යි එනම් මිනිස්සු කී දෙනෙකුට අවශ්‍යද මිනිස්සු 10 දෙනෙකුට ප්‍රමාණය හරියනවා තේරුණාද දැන් ඒවයි ගණන් කරලා හදාගන්න තේරුණාද පුතේ පැහැදිලි නේද गणक हरिंग ඇතුළත මිනුම් මීටර් දෙක බැගින් වේ මීටර් දෙක බැගින් වේ टैंकी संपूर्ण जल मेहि खरा मे विवृत कलवित මිනිත්තුවට ලීටර් 50ක වේගයෙන් ඒකාකාර වේගයෙන් කියලා එක දාගන්න ඕනේ ඒකාකාර වේගයෙන් වේගය කොච්චරද? මිනිත්තුවට ලීටර් 50ක ඒකාකාර වේගයෙන් मिनट लीटर पना के एकाकार वेगे किन जाले पिटवे नाम जाले पिटवे नाम टैंकी संपूर्ण हिस्ट्री मेट टैंकी संपूर्ण हिस्ट्री मेट කොපමණ කාලයක් ගත වේද? Right. තනියම හදන්න දෙන්න පුතේ ගන්න මට. Thank you.
මට හදලා උත්තරේ කියන්න පුතේ. ඔව්. සර් උත්තරේ කියන්න දෙන්න. කියන්න පුතේ. සර් පැය දෙකයි විනාඩි 40ක්. මේ තු කියක් කරනවද? कैसी है टांग? कैसी है टांग? हाँ, बालू वापी, अरे ये ना। अरे तो मैंने मेरा क्या कहा नहीं थे मेरे सांपुलन जाले पड़े थे ना तो उटे जब बेचना देखाई मीटर तो उटे मेके परिमाण समान है देखाई मीटर वैडी ने तो आपने ना बोले अटाई गाना मीटर थे ना गाना मीटर अटाई रहे ना ने ये लीटर ना किये तो बुदे लीटर आटा दाह इटा आटा दाह नहीं द अरे इधर मेरे का पैक का लीटर पना मिनिटूडे लीटर पना गाने ले आई भी नहीं द बुदे इन्हा भी गाने लोग का तो बुदे मैं आटा दाह विदान नोट किये इंद आना हाई लीटर नोली राइट तो रे पैर मिनिटूडे लीटर नोली तमाई युवते नहीं नहीं द राइट नहीं අපරාමේ මිනිත්තු උඩට එනවානේ මිනිත්තු උඩට එනවා එතකොට උඩාවට පස්සේ ඒ බිඳුවට බිඳුව කැපෙනවා පුතේ දැන් එතකොට 8 5 1 1යි 3ක් ඉතුරුයි 3 5 1 6යි ඉතුරු බිඳුවයි එන කීයද මිනිත්තු 160ක් යනවා මිනිත්තු 160ක් යනවා හොඳයි හරි මේක පැහැදිලි වුණාද පුතේ අවිෂ්ක ආවද උත්තරේ बीम बोतले का दारिता लीटर एक කුඩා වීදුරුවකට මිලිලීටර් 150ක් අල්ලයි. කුඩා වීදුරුවකට ඈ? සාච්චියනෝ. ඊම බෝතලයක ධාරිතාව ලීටර් 105යි. හරිද? Right.
බීම් බෝතලයක ධාරිතාව ලීටර් 1.5යි. කුඩා වීදුරුවකට මිලිලීටර් 150ක් අල්ලයි. ලියන්න ඊට පස්සේ 225 දෙනෙකු සහභාගී වූ උත්සවයක් සඳහා 225 දෙනෙකු සහභාගී වූ උත්සවයක් සඳහා එම බීම බෝතල් කොපමණ එම බීම බෝතල් කොපමණ අවශ්‍ය වේද අර හදවන කියන පුතේ මට සර් කියනද 23යි සර් ආ 23යි ඉමේ කතා කරනනේ දැහෙන්නේ නේ මට 23යි සර් 23යි बोतले धारिता
මොතේ දාදා පුතේ 1.5යි ලීටර් නේ රයිට් ඒක අපි මිලිලීටර් වලින් ගත්තොත් මිලිලීටර් වලින් ගත්තොත් එදාස් 500යි මිලිලීටර් දහයෙන් අඩු කරන්න බැනේ මිලිලීටර් 1500යි හරිද රයිට් ඊට පස්සේ අපි ගත්තොත් වීදුරුක ධාරිතාව වීදුරුවක ධාරිතාව එකසිය පනහයි මිලිලීටර් නේ මිලිලීටර් 150යි එහෙනම් බෝතලය කී දෙනෙකුට පොතයිද බෝතලයකින් බොන්න පුළුවන් ප්‍රමාණය බෝතලයකින් ने कुछ ना पुलों ने बोले इतना स्पंसीय मिलीलीटर बेदना होगी ये ने बोले इक्कसीय पाना है मिलीलीटर वाली बेहाड़ में आके अपने नॉट थोड़ा इक्कसीय पन है वहाँ रेटों की दूधे इक्कसीय पन है वो इधर टे एक का ही बिंदु है दहाई ने दहाई देने को ना बोलना पुलवा नहीं ना हारे ना बहुत लेकिन दहाई देने देशीय विषय पहाई देशीय विषय पहाई बाल में तो रंडा नन्हे बते आरे ये ना बहुत आम गाना ना
හරි. ඔරි තාක්ෂණික ප්‍රශ්නයක් ආවේ. ඕල් ඉන්නනේ තාම හැමෝම. विशाल प्रमाण लीटर मिल लीटर मिल लीटर විශාල වගන්ති ලියව දැන් මම වගන්ති ලියන්න තු ගන්න හදන්නම් එතකොට එක්කෙනෙක් ප්‍රමාණයට අවශ්‍යයි පුතේ මිලි ලීටර් 150 නේද හරි එතකොට බෝතලෙකින් බොන්න ප්‍රමාණය ප්‍රමාණය බලන්න අපේ 1500 බෙදුවා විතර 150 එතකොට අපිට ආව කියන්නේ 10යි නේද පුතේ 10 දෙනෙකුට බොන්න පුළුවන් බෝතලයක් නේද පුතේ 10 දෙනෙකුට බෝතලයක් බොන්න පුළුවන් दशम पहा उत्तरे उटंद अपलोड कर दिए ना हर रेव देना आई बोल आई बोल आई बोल सर।